සුබ දවසක් වේ වාදරම්ම තාත්තේ පුතේ දුවේ. මට හිතෙනවා වාසනාවන්ත මොහොතක් කියලා අද. අපි මෙනෙහි කරමින් නාව නාස්තිකාර පුත්‍රයාගේ ජීවිතේ කොහොමද වෙනස් වෙලා තාත්තා ගාවට ආපුවම තාත්තා සිප වැළඳ ගත්තේ කියලා. හැබැයි සිප වැළඳගෙන නිකන් හිටියේ නැහැ. තිබිච්ච වස්සුව අරගෙන ගිහිල්ලා දුරාචාරයේ යෙදමින් නාස්ති කරලා ඔක්කෝම සුන්නද්දු විලි කරලා දැම්මා. නමුත් මේ සිහි කල්පනාවට ආපු වෙලාවේ තාත්තා ගාවට ආපුවාම තාත්තා ක්‍රියා කරපු විදිය හරි ලස්සනයි. අපිට ඉගෙන ගන්න පුළුවන් කොහොමද තාත්තා කරන්නට යන්නේ. තාත්තා කියනවා මේ විදියට, "එහෙත් පියාසිය මෙහෙකරුවන් කැඳවා වහාම හොඳම සල්ලුව ගෙනවිත් ඔහුට අන්දවන්න. ඔහුගේ ඇඟිල්ලෙහි මුදුව පළඳවා පාදවල වහන්ද දමන්න. තරකල වස්සා ගෙනවිත් මරන්න. අපි කාබි ප්‍රීතිවෙමු. මන්ද මේ මාගේ පුත්‍රයා මැරී සිටි යලිත් ජීවත්ව සිටි නැතිව සිට සම්පීය." අම්මේ තාත්තේ දේතුවේ, ඔබේ මගේ ජීවිතය තුළ කී දෙනෙක් සිත් හැරලා ඇවිල්ලා ඇතිද? කී දෙනෙක් මනස්ථාපනය වෙලා ඇවිල්ලා ඇතිද? අපි මේ මොහොතේදී ඔවුන්ව පිළිගන්න ලෑස්තිද? ඔවුන්ට අවශ්‍ය කරන නැතිවිච්ච දේවල් ආයේ දෙන්න කැමතිද? අපි ආවට පස්සේ ආයෙත් ඔවුන්ව ඉහලින් තියන්නේ නැහැ. ආවනම් ඔබේ පාඩුවේ දැන් ඉතින් ඉන්න කියලා ප්‍රොබේෂන් පීරියඩ් කියලා එකක් දෙනවා. හදන්න ඕනේ කියලා කියනවා. දඬුවම් කරන්න ඕනේ කියලා කියනවා. මේ මොහොතේදී කරපු දේ විඳවන්න ඕනේ කියලා කියනවා. සිත් හැරිලා ආපු අයට දෙනවා වෙනුවට, ආදරේ කරනවා වෙනුවට, පිළිගන්නවා වෙනුවට අපි අද ක්‍රියාත්මක කරන්නේ දඬුවමේ ප්‍රතිපත්තියක්. එපා මේ තාත්තේ පුතේ දුවේ, ඒ දුර්වල චරිතය වෙනස් වෙනකොට අපි බාර ගන්න උත්සාහ කරමු. මගේ ජීවිතේ මං හදා ගන්න ඕන පැතිකඩවල් තියෙනවා. සෝරි කියපු අවස්ථාවන් ඕන තරම් තියෙනවා. සෝරි කිව්වත් සමහර වෙලාවට අර කරපු දේ සිත ඇතුලේ තියෙන නිසා, මනස ඇතුලේ තියෙන නිසා, මේ මොහොතේදී ආත්මය ඇතුලේ තියෙන නිසා හරි අමාරුයි ඒගොල්ලන්ට මේ මොහොතේදී ආයෙත් අර පරණ තත්වයටම ආදරේ කරන්න, පරණ විදියටම දෙන්න, පරණ විදියටම hina වෙලා ඉන්න, පරණ විදියටම ඔවුන්ව සතුටෙන් තියන්න හරි අමාරුයි. එහෙනම් අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලමු මේ වරප්‍රසාදය. උන් වහන්සේට කියමු, "තාත්තේ, ඔබ වහන්සේ ළඟ තියෙන ලෙංගතුකම, ඔබ වහන්සේ ළඟ තියෙන දයාව, අසීමිත ආදරය මේ මොහොතේදී ගලහාගෙන ඉන්න සලස්වන්න. අපි සියලු දෙනාව ඒ ආදරයෙන් පුරවන්න, ඒ සෙනෙහසෙන් පුරවන්න, ඒ ශක්තිය අපිට දෙන්න. දුබල මිනිස්සුන්ට ආදරය කරන්න, ඇදවැටුණු මිනිස්සුන්ට ආදරය කරන්න, කලකිරිච්ච මිනිස්සුන්ට ආදරය කරන්න, අපිව අතහැරලා දාලා ගිය මිනිස්සුන්ට ආදරය කරන්න, අපේ හැම දෙයක්ම නැති කරපු, අපේ කීර්ති නාමය පවා නැති කරපු අයට ආදරය කරන්න මේ මොහොතේදී හදවතක් දෙන්න. ඒ හදවත ඇතුලේ මට සුවයක් විතරක් නෙමෙයි, ඔවුන්ටත් සුවයක් දෙන්න. අපිට පුළුවන්ද අම්මේ තාත්තේ පුතේ දුවේ එවැනි යාඥාවකට, එවැනි මානසික සතුටකට ඇතුල් වෙන්න? එදාට ඔබට මට තේරේවි මේ දේව වචනේ ජීවමානයි කියලා. එදාට ඔබට මට තේරේවි දේව වචනේ තුළ අපේ ජීවිත වෙනස් කරගන්න ඕනේ කියලා. නැත්තම් අපි දේව වචනේ කියවාවි, නමුත් ජීවිතයේ වෙනසක් ඇති නොවේවි. දේව වචනේ කියවාවි, නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි ඉෂ්ට නොකර ඉඳීවි. එනිසාද දවසේදී ස්වාමීන් වහන්සේට අපි කියමු, "ස්වාමිනී, හැම මොහොතකදීම අපට අනිත් අයව පිළිගන්නටත්, අපි අතින් වැරදි වුණා නම් අපිත් වෙනස් වෙලා ඔවුන් වෙතට යන්නට, අපි දෙගොල්ලන්ට එකට එකතු වෙන්නට, ආයෙත් අලුතෙන් ජීවිතේ පටන් ගන්නට දේව ආශිර්වාදයේ, දේව බලයේ, දේව ශක්තිය ලැබේවා" කියලා. පරිශුද්ධ උපායන්නේ, ප්‍රේමයේ සමිදායන්නේ, සකල විශ්වයේ උත්පාදකයාණනි,
ඔබවහන්සේගේ අතැඟලි මතට අපේ ජීවිත බාර කරනවා. ආ දවසේදී මේ වෙබ්සයිට් එකත් එක්ක, මේ YouTube එකත් එක්ක, මේ මොහොතේදී Viber හරහා, WhatsApp හරහා මේ පණිවිඩය බලන හැම කෙනෙකුටම නැවත වතාවක් ජීවිතේ ආරම්භ කරන්නට ඕන තැනට ඇතුල් වෙන්නට දේව අනුහස, දේව කරුණාව, දේව බලය, දේව අභිෂේකය දානය කළ මැනව මේ කීදේ අපගේ ස්වාමීන් වෙන ජේසුස් ස්වාමීන් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමේන්.